අපිට ලොකු බයක් තියෙනවා අද මොකක් හරි බෝම්බයක් ගහනවා කියලා එකක් තියෙනවාද මොකද රට පුරා තියෙනවා අද හැමතරම බැරියර් දාලා පාරවල් හැම එකක්ම වහලා බදුල්ලේ ඉඳන් කොළඹේන එක කිසි බස් එකකටවත් එන්න දෙන්නේ නැහැ ආමීක දාලා පොලිසිය දාලා බැරියර්ස් දාලා අපි ජනතාවෙන් නැද්ද මේ රටේ ඇත්තත් අපේ රටේ දැන් නීති තුනක් තියෙනවා එකක් අපි වැදගත් කියන අලි සබ්බි අමුතුමාගේ නීතිය එක තමයි අධික නැමුතුමාගේ නීතිය දෙවෙනි එක ඥානසාරගේ නීතිය දැන් සරත් විරසේරගේ මහත්තයා මේ නීති තුනෙන් මොන නීතියද මේ තුනෙන් ක්‍රියාත්මක කළාද මේ එන මහ ජනතාව නවත්තන්න හදන කරුක පොලිසිය කරන්නේ ඇත්ත වශයෙන්ම නීතිගරුක දෙයක් ඉතින් ඒකේ යම් කිසි පැමිණිල්ලක් තියෙනවා නම් කරුණාකර පැමිණිල්ල කරන්න පොලිසියට නිකුරුනේ දෝෂාරෝපණය කරන්න අපා තමුන්නාසලට යම් කිසි පැමිණිල්ලක් තියෙනවා නම් කරන්න ඒ ගැන අපි විභාග කරන්න පොර අධිකරණයේ එක තීන්දුවක් දෙනවා මෙතුමා එක තීන්දුවක් දෙනවා අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ විදිහට හැමදාම ඔබතුමාලා බැරියර් දාගෙන රට කරන්න හදන්නේ රටේ ආරක්ෂාව සම්බන්ධව වග කියන්න ඔබතුමාටත් ලොකු වකීමක් තියෙනවා ගරු සරත් වීරසේකර මැතිතුමත් ඉන්නවා අපිට ලොකු බයක් තියෙනවා අද මොකක් හරි බෝම්බයක් ගහනවා කියලා එකක් තියෙනවාද මොකද රට පුරා තියෙනවා අද හැමතරම බැරියර් දාලා පාරවල් හැම එකක්ම වහලා ගරු සරත් වීරසේකර මහත්තයා අපිට කියන්න ජාතික ආරක්ෂාව සම්බන්ධව මොකක් හරි අද බරපතල තත්ත්වයක් තියෙන ඉඳන් හැමතරම බැරියර් දාලා පාරවල් වහලා තියෙනවා හල්දු මුල්ල අද බදුල්ලේ ඉඳන් කොළඹ වෙන එක කිසි බස් එකකටවත් එන්න දෙන්නේ නැහැ ආමීක දාලා පොලිසිය දාලා බැරියර්ස් දාලා අපි දැනගන්න ඕනේ මොකද අපිත් දැන් යන්න තියෙනවා බදුල්ලට එතකොට මේ පිළිබඳව අපි දන්නේ නැහැ කතාව එතුමා මේ ප්‍රශ්නේ මතු කරා දැන් අද කොළඹට එන සෙනග සියල්ල බැරියර්ස් දාලා මේ නවත්තලා කියලා පොලිසිය එතුමා මොකද මේ කරන්නේ එහෙම කොහොමද මේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද මේ රටේ අතනායකතුමනේ දැන් අපි දන්නවා අධිකරණයක් තියෙනවා රටේ ගන්න ක්‍රියාමාර්ග වැරදිද නැද්ද කියලා ඒතොර අධිකරණ තීන්දුව වලින් සියල්ල එක වැරදි නැහැ කියද්දි පොලිසියට කොහොමද බලය තියෙන්නේ මේවා කරන්න කරු කතාව ඒක ඒක වෙනම ප්‍රශ්නයක් රටේ උද්ගත වෙලා තියෙන කාලීන ප්‍රශ්න ගැන කතා කරන්න අපිට අයිතියක් තියෙනවා අන්නේක ඔබතුමා තේරුම් ගන්න ඕනේ. ඒක වෙන ඉල්ලගන්න විවාදයක්. මේ කාලීන ප්‍රශ්නයක්. ඒක විවාදයක් ඉල්ලගන්න. කාලීන ප්‍රශ්නයක්. ඒක වෙනම යෝජනාවක් ගේ. මම ඉන්දියාවේ බස් නවත්තන්න පුළුවන්. රටේම විවිධ පොලිස් බලකායන් යොදවලා මාර්ග බාධක දමලා දැවැන්ත ජනතා නිදහස අහිමි කිරීමක්ද සිදු වෙනවා. මුළු රටේම මේක සිද්ධ වෙයි. මිනිස්සුන්ව බස් වලින් එළියට අරගෙන නන් ලයිස්තු ගත කරලා ඐඩෙන්ටිටි කාඩ් නම්බර ලියාගෙන බස් රථ රියදුරන්ට තර්ජනය කරලා ඒගොල්ලොන්ගේ මාර්ග බලපත්‍රය රූප පර්මිට් එක අහෝසි කරනවයි කියලා. නෑ බොරු නෙවෙයි. මං ඔබතුමාට සාක්ෂි ඉදිරිපත් කරන්න. දැන් ඔබතුමත් පාදයාත්‍රා ගිය පුද්ගලයෙක්. ඔබතුමාට ආරක්ෂාව සහිතව දුන්නා පාදයාත්‍රායක්. මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ රටේ ජනතාවට නිදහසක් නැද්ද? තමන්ගේ දුක් ගැනවිලි, තමන් මූණ දෙන ප්‍රශ්න, තමන් මූණ දෙන ආර්ථික සමාජීය ගැටලු විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරන්නට මේ රටේ ජනතාවට නිදහසක් නැද්ද? තමන්ගේ දුක් ගැනවිලි පිළිබඳව කතා කිරීමේ නිදහසක් නැද්ද? අදහස් ඉදිරිපත් කිරීමේ නිදහසක් නැද්ද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වී තිබෙන මූලික අයිතිවාසිකම් වගන්ති මේ රජයට අමතක වෙලාද? ඇත්තත් අපේ රටේ දැන් නීති තුනක් තියෙනවා. එකක් අපි වැදගත් කියන අලි සබ්බි අමුතුමාගේ නීතිය. ඒක තමයි අධික නැමුතුමාගේ නීතිය. දෙවෙනි එක ඥානසාරගේ නීතිය. දැන් සරත් විරසේරගේ මහත්තයා මේ නීති තුනෙන් මොන නීතියද මේ තුනෙන් ක්‍රියාත්මක කළාද මේ එන මහ ජනතාව නවත්තන්න හදන කරු කතා නායකතුමනි. ඒක නීති තුනක්. ඇත්ත වශයෙන්ම රටට අංශු මාත්‍රයක්වත් ආදරයක් තියෙනවා නම් විපක්ෂය කළ යුත්තේ ආණ්ඩුවත් සමග එකතු වෙලා වෛරසය විනාශ කරනවා මිසක් වෛරසය සමග එකතු වෙලා ආණ්ඩුව විනාශ කරන්න කටයුතු කිරීම නෙමෙයි. දැන් ඔතුමන්ල කරන්නේ ඒකයි. ඇත්ත වශයෙන්ම කියනවා නම් පොලිසිය ඉන්නේ ගරු කතානායකතුමනි පොලිසිය තියන්නේ නීතිය සහ සාමය රකින්න. එතකොට නීතිය සහ සාමය රකින්නවා කියන්නේ සෞඛ්‍ය බලධාරීන් යම්කිසි උපදේශයක් දුන්නොත් යම්කිසි ජනරලියක් නැත්තම් මොකක් හරි වෙනත් කටයුත්තකදී මේ රෝගය ව්‍යාප්ත වෙනවායි කියලා ඒකත් නවත්තන්න ඕනේ පොලිසිය. එතකොට පොලිසිය කරන්නේ ඇත්ත වශයෙන්ම නීතිගරුක දෙයක්. ඉතින් ඒකේ යම්කිසි පැමිණිල්ලක් තියෙනවා නම් කරුණාකරලා පැමිණිල්ල කරන්න අපි ඒ ගැන විභාග කරන්න. ඒ වගේම තමයි ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාව කියන එක අපි තහවුරු කරලා තියෙනවා. පොලිසිය විසින් කරන්නේ ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ යම්කිසි උපදේශක් තියෙනවා නම් අධිකරණ නියෝගයක් තියෙනවා නම් ඒක ක්‍රියාත්මක වෙනවා. ඒක නිසා පොලිසියට නිකුරුනේ දෝෂාරෝපණය කරන්න තමුන්නාසලට යම්කිසි පැමිණිල්ලක් තියෙනවා නම් කරන්න ඒ ගැන අපි විභාග කරන්න. මේ පාස්කෝ ප්‍රහාර ත්‍රස්තවාදීන් මේ කොළඹට එනවා විදියට තමයි දැන් මේ ජනතාවට සලකන්නේ. දැන් මේ මොකද්ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැද්ද? මේ රටේ ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැද්ද? දැන් සරත් වීරසේකර නීතිය සාමයේ ඇමතිතුමා කිව්වා මේ කොවිඩ් වසංගතයක් නිසා දුන්නු නියෝග කියලා. එතකොට අධිකරණයේ එක තීන්දුවක් දෙනවා මෙතුමා එක තීන්දුවක් දෙනවා. අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ විදියට හැමදාම ඔබතුමාලා බැරියර් දාගෙන රට කරන්න හදන්නේ. මොකද ගොවියා පාරේ පාරිභෝගිකයා මහත් ඒක වෙන ප්‍රශ්නයක්.